ආයුබෝවන් සවි කිචන් YouTube channel එකට ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම රසම රස රෙසිපි එකක් අරගෙන ආවා. අපි බලමු මේ රසම රස රුලන් ටොෆි එක හදන්නේ කොහොමද කියලා. ඔන්න ඔයා රුලන් ටොෆි එලිපෙන් බාගෙන දාගන්න ට්‍රේ එක ලෑස්ති කරගන්න. ඉතින් මේ විදිහට බටර් ටිකක් දාලා එහෙම නැත්නම් පොල් තේ ටිකක් එකතු කරගෙන තැටි ලෑස්ති කරගන්න. මම මෙතනදී රුලන් ග්‍රෑම් 250ක් අරගන්නවා. ඉතින් ඔය භාජනයක් ලිපේ තියාගෙන රුලන් ටික එකතු කරගන්න. ඉතින් රුලන් බැද ගන්නකොට මද කින්දරේ බැද ගන්න. ඉතින් විනාඩි 3ක් විතර යනකොට ඔයා අතින් චුට්ටක් අල්ලලා බලන්න චුට්ටක් ගොරෝසු ගතියට දැනෙනවද කියලා. ඉතින් ඒ වෙලාවෙදී ඔයා ලිපෙන් මේක ඉවත් කරගන්න ඕනේ. ඉතින් ඔයා මේක රන්වන් පාට වෙනකම් බැද ගන්නේ නැහැ. මේ පාටටම තමයි බැද ගන්න ඕනේ. ඔන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕනි මාව සබ්ස්ක්‍රයිබ් කරපු ඔයාලව. ඔයාලට ගොඩාක් ස්තුතියි, ගොඩක් ආදරේ. අලුතෙන් මගේ චැනල් එකත් එක්ක එකතු වෙන කෙනෙක් නම් ඔයා ගොඩක් ආදරෙන් මගේ චැනල් එකට පිළිගන්නවා. ඉතින් වීඩියෝ එකට පහලින් එන සබ්ස්ක්‍රයිබ් බටන් එක ප්‍රෙස් කරලා බෙල් එකත් ඕල් කරලා තියාගන්න කියලා ගොඩක් ආදරෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඔන්න දැන් අපි රුලන් ටික නිවෙන අතරේ පැණි ටික උණු කරගමු. ඉතින් මෙතන සීනි ග්‍රෑම් 300ක් තියෙනවා. සීනි ටික වැහෙනකන් විතරක් ඔයා වතුර එකතු කරගන්න. ඉතින් මේ විදිහට වතුර එකතු කරගත්තාම ඔයාට පැණි ටික ගොඩක් ඉක්මනින් උණු කරගන්න පුළුවන්. ඉතින් මේක හදන්න පැය භාගයක්වත් ගියේ නෑ මට. ඉතින් මේ විදිහට වතුර එකතු කරගෙන අපි පැණි ටික උණු කරගමු. මම ඔයාට අවශ්‍ය කරන පදම පෙන්වන්නම්. ඉතින් මෙන්න මේ විදිහට හැන්ද පොඩක් උස්සලා බලනකොට ඔයාට පේනවා ඇති අන්තිම පැණි බිඳුව යන්තමින් නූලක් වගේ පොඩි ප්‍රමාණයක් දිගට ඇදෙනවා. ඉතින් ඔයාට තව විදිහකට මේක බලන්න පුළුවන්. හැන්දේ තියෙන පැණි ටික ඇඟිල්ලට අරගෙන මෙන්න මේ විදිහට ඇඟිලි දෙක එකට යා කළා චුට්ටක් ඈඩ් කළා බලන්න. එතකොට මෙන්න මේ විදිහට ඔයාට නූලක් ඇදෙන විදිහ දකින්න පුළුවන්. ඉතින් මෙන්න මේ පදම තමයි හරිම පදම. ඉතින් මෙන්න මේ පදමට ඔයා හදාගත්තොත් ඔයාගේ රුලන් ටොෆි එක ගොඩක්ම ගල් වෙන්නේ නැතිව හදාගන්න පුළුවන්. දැන් අපි පොල් එකතු කරගමු. ඉතින් මම පොල් මෙන්න මේ විදිහට අත් මිටවල් දෙකක් එකතු කරගත්තා. ඉතින් ආ පොල් ටිකත් එකතු කරගෙන විනාඩියක් විතර හොඳින් පැණි ටිකත් එක්ක මිශ්‍ර කරගන්න. ඔන්න ඔයාට පුළුවන් මේ වෙලාවේදී කලරින් එකතු කරගන්න. ඉතින් කලරින් නැතුව නම් මේක හදාගන්න පුළුවන්. ඉතින් රුලන් වලට ලස්සන පාටක් ගන්න ඕන නිසා මම කොළ පාට කලරින් බිඳු දෙක තුනක් එකතු කරගත්තා. ඉතින් ඔයාට මේ රුලන් ටොෆි එක රස කරගන්න වැනිලා ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මම ආද එකතු කරගත්තේ එනසල්. එනසල් කරල් තුනක් හොඳින් කුඩු කරගෙන එකතු කරගන්න. රසානුව ලුණු ටිකකුත් එකතු කරගන්න. දැන් අපි මේකට එකතු කරගමු බැදගෙන නිවාගත්තු රුලන් ටික. ඔන්න ඔයා රුලන් එකතු කරගන්නකොට ලිප ඔෆ් කරගන්න. ලිප ඔෆ් කරගෙන රුලන් ටික හොඳින් කලවම් කරගන්න. ඉතින් කලවම් කරගෙන ඉවර වෙලා ඔයා නැවත ලිප ඔන් කරගෙන මදකින්දරේ පැණි ටික හිඳිලා අවශ්‍ය කරන පදම එනකන් ලිපේ තියාගන්න. ඉතින් ඔයා මේ විදිහට කලවම් කරගෙන යනකොට භාජනය ඇලෙන්නේ නැති එක තැනකට එකතු කරලා ගන්න පුළුවන් විදිහේ මිශ්‍රණයක් තමයි එන්නේ. ඉතින් ඔයා එතකොට ලිප ඔෆ් කරගන්න. ලිප ඔෆ් කරගෙන ඉක්මනින්ම හදාගත්තු ට්‍රේ එකට මාරු කරගන්න. ඉතින් මේක හයි වෙන්න විනාඩි 10ක් විතර යනවා. ඉතින් ඔයා මේක ලස්සනට හදා ගන්න. ලස්සනට හදාගෙන රුලන් ටික උඩින් ඉරියඳගෙන කෑලි වලට වෙන් කර ගන්න. ඉතින් ඔයා මේක හයි වුණාට පස්සේ තමයි කෑලි වශයෙන් වෙන් කර ගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම කපා ගත්තා. ඉතින් මේ විදිහට කපාගෙන තියා ගන්න. ඉතින් විනාඩි 10ක් විතර යනකොට සාමාන්‍ය ප්‍රමාණයට හයි වෙනවා. දැන් අපිට පුළුවන් මේ විදිහට කෑලි වලට වෙන් කර ගන්න. ඉතින් ඔන්න විදිහට තමයි මම රසම රසට රුලන් ටොෆි හදාගත්තේ. ඉතින් මේ විදිහට හදාගත්තාම ඔයාට ගොඩක් හයි වෙන්නේ නැතිව හදාගන්න පුළුවන්. ඉතින් ඔයාට ටී ටයිම් එකට ගෙදෙට්ට අමුත් එක්ක ආවහම ඉක්මනින්ම හදලා දෙන්න පුළුවන් රෙසිපි එකක් මේක. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න, ගොඩක් ලේසි. මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දෙන්න, කමෙන්ට් එකක් දෙන්න, යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. අපි නැවතත් රසබර වීඩියෝ එකකින් හමු වෙමු. මගේ වීඩියෝ එක නැරඹුවට ඔයාලට ගොඩාක් ස්තුතියි.